Eka ammage daruwa wage rakabala ganna puluwan. Nayakayak illana dawasa November maase 16 ehak wage mage rata bala ganna nayakayak ape taruna daru parapurage prarthana paladayi nirmanaya karana nayakayak edi bala nayakayak teda bala nayakayak 16 wenidata thoranne loka balawathunge avadane dinagena sitina Indian sagare upaya margika wedagattanaka pihitamu e pihitima nivaradiwa prayojaneta gattot eken pamanak unath me rata naga hituwanna puluwan vasanawanta me matrubhumiyata nayakayak etuma rajya sewakayak me thamai ithihase palaweni wathawata rajya sewakayak rajya nayakaya wen awasthawa rajya sewakaya thamai rajya nayakaya unama rajya sewakayawa hondatama bala ganne e nisa me thamai Merate podu janathawata labena apuru awasthawa. E nisa mage amme taatte sahodaraya sahodariya 16 wenidata ira payanawa. Attanang Gotabaya Rajapaksa medithuma 65ka 70ka chanda pratishatayakin Sri Lankawe rajya nayakaya bawata patwena ekak attai. Anne jayagrahane sadaha pelagahenna Ewenuwen ekrok wenna roda bandaganna oba sieluma denata shaktiya labewa dhairya labewa. E rata wahanna kiyana liwuma dala පහුවෙන්දා හවස 2:01ට මට දුරකථන ඇමතුමක් ආවා. මම හිටියේ මේ අර ගුරු වැටු විෂමතා විසඳන කමිටුවේ. අපේ ගෙදර නිල නිවසමයි ඒ කමිටුව රැස් වෙලා තිබ්බේ ඩල්ස් ඇමතුමා, මහින්ද අමරවීර ඇමතුමා ඒ කට්ටියත් එක්ක. මට දුරකථන ඇමතුමක් ආවා ජනාධිපතිතුමාගෙන්. මම ඔහු ජනාධිපතිතුමනි කියලා පිළිතුරු දුන්නා. ඇමතුවා එතුමා මොකද්ද මේ ඔයගොල්ලෝ කියන්නේ මේ රට වහන්න බ්ලා 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 ගාලා දිගට කියාගෙන ගිහිල්ලා ඉලාස්මි ලියුමේ වන්න කිව්වා මම ඔය හරි ජනාධිපතිතුමනි කියලා මං කිව්වේ වචන දෙකයි ඔව් ජනාධිපතිතුමනි හරි ජනාධිපතිතුමනි කියලා ඉතා උච්ච ස්වරයෙන් ගිහලා ඊට පස්සේ දෙවෙනි දුරකථන ඇමතුම උදේට ඇවිල්ලා උදේට ආවේ හැබැයි ඉලාස්මි ලියුම ඉල්ලල නැහැ පළවෙනි එක මට ඉලාස්මි ලියුම ඉල්ලුවා දෙවෙනි එක උදේට ගියා උදේට ඉලාස්මි ලියුම ඉල්ලන්නේ නැතුව අර කියන ටික කිව්වා ඒ වාසල්තුත් වාසල්තුමා මට කිව්වා වාසල්තුමා ටිකක් ප්‍රමාද වෙලා සම්බන්ධ කරගන්න සිද්ධ වුණේ එතුමට ඉලාස්වීම ගැන කතාවක් නැතුව ඒ අපි කරපු වැඩේ වැරදි කියන මතය කිව්වා. හැබැයි අන්තිමට බලන්න ඒ වහපු එකෙන් නෙවෙයිද මේ රටේ මේ කොවිඩ් එක මේ මට්ටමට හරි බේර ගන්න පුළුවන් උනේ. අපි කිව්වේ සති දෙකක්ද කොහෙද වහන්න කියලා. අන්තිමට සති 3ක් 4ක් විතර වැහුවා. මාසයක් වැහුවා. නමුත් ජනාධිපතිවරයාට එකවරම ආපු සිතුවිල්ලට අනුව ඉලාස්වීම ලියුම දෙන්න කියලා. ඒ කියන්නේ තමන් අකමැති දෙයක් කියනකොට හිතන්නේ තමන්ට විරුද්ධෝ දෙයක් කියනවා කියලා. අකමැති දේ විරුද්ධ දේ නෙවෙයි. අපි අහන්න සතුටු දේවල් විතරක් නෙමෙයි අපි අහන්න පුරුදු වෙන්න ඕනේ. අපි අහන්න දැන් අපිට පුළුවන් වෙන්න ඕනේ අපි අහන්න ආස නැති සින්දුවක් වුණත් අහගෙන ඉන්න. එහෙම හිටියොත් තමයි අපිට මේ 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 ලෝකේ මැනේජ් කරන්න පුළුවන්. දැන් අපි අහන්න ආස නැති සින්දු ඔක්කොම ඕෆ් කරන්න කියොත් මොකද වෙන්නේ? දැන් මේක ඒ වගේ වැඩක්. එදා වුණාට ඉලාස්කේ වෙලි පිළියන්න කියලා කිව්ව ජනාධිපතිතුමා ආයි කොහොමද මම කියලා අහුවා වගේ. මොනවා ළමත දూరు වලින් ඉවත් කළා. එහෙනම් ජනතාවට කවුරුවවත් හොරුවල්ලන එක සිහිනයක් මල්ලි. ඒගොල්ලෝ හරි යාළුයි මල්ලි. මේ දිගාවේ බැනගත්තා. හොරුවල්ලන්න මල්ලි මම ආසයි එනවනම් ලංකාවට ඉම්රාන් ඛාන් ආපු ගමන් මල්ලි රටේ අගමැතිව හිරේ දැම්මා. මල්ලි ඉන්දියාවේ මහ ඇමතිලත් මල්ලි ආපු ජේලලිත ආපුවම කරුණානිධි හිරේ දැම්මා. කරුණානිධි ආපුවම ජේලලිත හිරේ දැම්මා. මල්ලි එතකොට කොහෙද? තව කොහෙද මල්ලි මැලේසියාවේ මහතිර මොහොමඩ් මල්ලි ආපු ගමන් මල්ලි දූෂිත අගමැති හිරේ දැම්ම මල්ලි හිරේ දාලා සල්ලි ටිකක් ගත්තා අපේ මල්ලි එහෙම මිනිහෙක් මට මල්ලි එන අය එනවා ඒ අය ඉඩම් දෙයි ගෙවල් හදයි මල්ලි හොරු නම් අල්ලන්නේ නැහැ මල්ලි ලංකාවේ උපතේ සිට උපැන්න සහතිකේ ඉඳන් මරණ සහතිකේ දක්වා වැඩිපුරම ජනතාව බොරු කරනවද නැද්ද ඉස්කෝල එක ළමෙක් දාගන්න අම්මා තාත්තා බොරු නෙමෙයිද කියන්නේ ඉස්කෝලේ ළඟ ඉඳලා කිලෝමීටරයක් ළඟට කියලා බොරු සර්ටිෆිකේට් හදනවා උපැන්න සහතිකේ ඉඳන් මල්ලි මරණ සහතිකේ දක්ව මල්ලි බොරුව වංචා වැඩි ඒක මල්ලි මේ සිස්ටම් එකේ අප්සෙට් එකක් ඒ සිස්ටම් එකට පුරුදු වෙලා හින්දා මිනිස්සු ඒකෙන් මිදෙන්න කැමති නෑ ඒ සිස්ටම් එකට මල්ලි නිකන් කන් හම් වෙනවා රට ණය වෙනවා ඒ වගේ දේවල් තියෙනවා ඉතින් ඒකට මිනිස්සු කැමති ජනතාව කැමති දේශපාලඥයන්ගේ වරද වගේම මල්ලි පූජක පක්ෂය ආගමික නායකයෝ දේශපාලඥයෝ සේරම ජනතාව සේරමල්ල හැදෙන්න ඕන